V-News. सत्य वगकीम सह विश्वासनीय प्रवृत्ति सप्याना वी न्यूज प्रधान प्रवृत्ति समगिन मम कुशारियुडुनगे अदत प्रथमे नवधानय पोत सिरस्तलवेत जनपतिट अभियोग कल गम्मम पिल जनाधिपतिमाट लबा दुन काले हेट उदयसन 10 अवसन वेनवा राज्य सेवक पेटुप पेडी क्रीम अभियोगयक भव एमति विजित कियाई රජසේවකයන්ට වැටුප් පැඩි කරන්න පුළුවන් ද කියන එක රටේ තියෙන මූල්‍ය තත්ත්වයත් එක්ක තමයි තීන්දුව කරන්නේ. මුහුදු රළුවේ තීව්‍ර හා නාවික ප්‍රජාවටත් අනතුරු අඟවයි. 73 දිනකු මරතුරුලට යව වූ ඊශ්‍රායෙල ගුවන් ප්‍රහාරය. ජාතික ජනබල වේගය මහමැතිවරණය වෙනුවෙන් පවත්වන ජන රැලි මාලාවේ තවත් රැලි දෙකක් අද පැවැත්ුණා. ඒ කටුනායක සහ හෝමාගම යන නගරවලදී. ඔව් ගෞරවනීය ස්වාමීන් වහන්ස ආදරණීය මවරුනි පියවරුනි සහෝදර සහෝදරියනි පසුගිය 21 මේ රටේ ඓතිහාසික දේශපාලන පෙරළියකට මුල් ගල දබපු ආදරණීය අපේ සටන් සගයා ආදරණීය අනුර කුමාර දිසානායක අපේ ඔව් ඉතිහාසය වෙනස් කරන්න යෝධ කාර්යභාරයක් ඉටු කරපු ඉතිහාසයට යෝධ ඒ වෙනස් කරන්න යෝධ ශක්තියක් එකතු කරපු ආදරණීය අනුර දිසානායක සහෝදරයා ජය වේවා අනුර සහෝදරයාට AKDට අනුර සහෝදරයාට ජය වේවා පහුගිය ජනාධිපති වර්ණයේදී උඩින්ම කොඩිය ඔසවලා දුන්නේ ජාතික ජනබල වේගය ඔබට මතක ඇති අපි ඒ ජනාධිපති වර්ණයේදී මේ ගම්පා දිස්ත්‍රික්කේ සෑම ආසනයකම අපි රැස්වීම පැවැත්තුවා ඒදී අපි කිව්වා ගම්පහ දිනන්නේ කවුද එයා තමයි ජනාධිපති කිව්වා ඉතින් මම හිතනවා මේ රටේම හොඳම ප්‍රතිඵලය ගම්පහ දිස්ත්‍රික්කෙන් ජාතික ජනබල වේගයට අරන් දෙන්න වැඩ කරපු මැදිහත් වුණු ඡන්දේ දීපු ඔගොල්ලෝ සියලු දෙනාට බෙහෙන් මිසිතුවන් දෙන්න. හැබැයි ඒ ජනාධිපති වර්ණ යනු අපේ ගමනේ ආරම්භයේ එක පියවරක්. ශක්තිමත්ම පියවර කවද්ද? නොවැම්බර් 14. මම ඒකත් කියන්නම් නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණදී වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ජාතික ජනබල වේගයට ආරම් දෙන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කේ. එමෙ නෙවෙයිද මොකද කියන්නේ මේ වේදිකාවේ ඉන්න අය අද අපි කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර අපේක්ෂකවරු අපේක්ෂකී 14 වෙනිදන් පස්සේ මෙතන ඉන්න බොහෝ දෙනා තමුන්නාන්සලා නියෝජනය කරමින් මැති සභයට යන බව අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව ඉදිරිපත් කිරීමට පැකිලෙන වාර්තා දෙක හෙට උදෑසන 10 වන විට ඉදිරිපත් නොකළහොත් තමන්ගේම වාර්තා ප්‍රසිද්ධ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. එමෙන්ම ජනාධිපතිවරයාට 38 ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පිළිබඳව දෝෂාභියෝගයක්ද ගෙන එන බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ. පාස්කු ප්‍රහාරයේ පිළිබඳ ජනාධිපතිතුමා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිලෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිතුමාට ලබා දුන් කාලය හෙට උදෑසන 10 අවසන් වෙනවා. එතකොට හෙට උදේ 10 වෙනතුරු අතිගරු ජනාධිපතිතුමන්ට කාලය තියෙනවා මේ වාර්තා ප්‍රසිද්ධ කරලා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා आंडुवे प्रकाश के आंडुवे नीति उपदेशक जनाधिपति රාජරාස් පන්ත යටතේ මට දඬුවම් කළ හැකියි කියලා අනුතුරු අඟවලා තියෙනවා. ඔව් මාලිමාවට වඩා රට පිළිගත් කීර්තිමත් ජනාධිපති නීතිඥයෝ අපිට සහාය දෙන්න ඉන්නවා. අපි ඒ සමග සාකච්ඡා කළා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ හෝ රාජරාස් පනත නැත්නම් ඔෆිෂල් සීක්‍රට් ඇක්ට් යටතේ මාව අත්අඩංගුවට ගැනීමට තියෙන අවධානම ගැන අපි ගැඹුරින් අධ්‍යයනය කරා. මේ තියෙන්නේ 1955 අංක 32 දරන රාජරාස් පනත. මේ පනතේ අපි අධ්‍යයනය කළ බැලුවම ඔව්
එතුමලා තර්ජනය කරන අයුරින්ම වසර 14ක් දක්වා සිරගත කිරීමේ අවදානමක් තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අපි මේ අවදානම ගන්න සූදානම්. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුයයි ප්‍රකාශ කරද්දී ඊට සම්පූර්ණ සහාය පළ කළ සිරිල් ගාමිණී පියතුමන් මේ අවස්ථාවේ මේ වාර්තා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් බියටපත් වුණේ එතුමන්ලා සමාජයේ ඇත්ත දැනගන්නවාට බිය වෙලාද? ඒ වගේම මාලිමාවේ නායකයන් සමග එතුමන්ලා කතෝලික ජනතාව රැවටීමට ලක් කරාද කියන සාධාරණ සැකේ මතුවෙනවා. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා. අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති වෙන්න කලින් එතුමා වේදිකාවේ කිව්වේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වලින් වැය කරලා බදු මුදල් වැය කරලා හදපු ජනාධිපති විමර්ශන කොමිසමේ වෙලුම් සියල්ලම ජනගත කරන්න ඕනේ කියලා අනුර කුමාර දිසානායක මහත්තයා 2021 පෙබරවාරි 12 වෙනිදා මට මතක විදියට කියනවා. ඒක මුහුණු පොතේ සටහන් වෙනවා. පැහැදිලිවම මේ බදු මුදල් වලින් හදපු ජනාධිපති විමර්ශන කොමිසම වාර්තාව සම්පූර්ණයෙන්ම ජනගත කරන්න කියලා. දැන් අද අනුර කුමාර දිසානායක මැතිතුමා මේ රටේ ජනාධිපති. එතකොට ගම්මන්පිල මහත්තයා කියනවා හංගන් ඉන්න වෙලුම් දෙකක් තියෙනවා කියලා. මේ වෙලුම් දෙක ඇයි ඉදිරිපත් කරන්නේ නැත්තේ සමාජයට කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක්. මොකද අපි දන්නේ නැහැ මේක තුල කාව හරි ආරක්ෂා වෙනවද කියන එක. එක්කෝ ඉහළ පෙළේ නිලධාරියෙක්, එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරයේ සිදුවෙච්ච අවස්ථාවේදී උසස් තනතුරක හිටපු නිලධාරියෙක් හෝ වර්තමානයේදී එවැනි තනතුරක සිටින නිලධාරියෙක් ගැන හෙලිදරව්වක් තියනවද කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. අපිට සැකයක් ඇති වෙනවා යමෙක්ව ආරක්ෂා කරන්නද මේ වෙලුම් දෙක ඉදිරිපත් නොකරන්නේ කියන එක පිළිබඳව සාධාරණ සැකයක් අපිට ඇති වෙනවා. ඉතින් අපි පැහැදිලිව කියනවා වර්තමාන රජයට කරුණා කරලා ඔබ මැතිවරණ වේදිකාවේ පොරොන්දු වෙච්ච ආකාරයට පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන්න ඉදිරිපත් කරපු ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාව මේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වලින් වැය කරලා මුදල් වැය කරලා හදපු ඒ වාර්තාව සම්පූර්ණ වාර්තාව වහාම ජනගත කරන්න. ජනගත කරනවට පමණක් සීමා නොවි ඒකේ තියෙන සියලුම රෙකමෙන්ඩේෂන් වහාම ක්‍රියාත්මක කරන්න. රටේ පවතින ආර්ථික තත්ත්වය සලකා බලා ඉදිරියේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවාද නැද්ද යන්න තීරණය කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. අතරම පහුගිය රජය අවසන් වෙලාවේ පඩිවැඩි කිරීමක් පිළිබඳ කැබිනට් තීන්දුවක් අරන් තිබුණා. නමුත් මුදල් අමාත්‍යංශයෙන් ඒ පිළිබඳ නිරීක්ෂණ අරගෙන නැහැ. ඒ කියන්නේ මුදල් තියෙනවද නැද්ද කියලා හොයලා බලලා නැහැ. ඡන්දෙට මිනිස්සු රවට්ටන්න අතරම බොරු පොරොන්දුවක් දෙන්න තමයි ඒක කළා තිබුණේ. ඉතින් අපි රජය සේවකයන්ට වැටුප් වැඩි කරන්න පුළුවන්ද කියන එක රටේ තියෙන මූල්‍ය තත්ත්වයත් එක්ක තමයි තීන්දුව කරන්නේ. ඉතින් ඉදිරියේදී අපි ඉදිරිපත් කරන අයවැයත් එක්ක මූල්‍ය තත්ත්වයේ සලකා බලා ඒ ගැන තීරණයක් ගන්න. රංජන් රාමනායක මහතා කොළඹ දිස්ත්‍රික් මයික්‍රෝෆෝනේ අපේක්ෂකයන් අද හමු වුණා. එෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රංජන් රාමනායක මහතා පැවසුවේ මානවයාගේ පරිණාමයෙන් ගෙනා විවිධ ආශාවන් තමන්ට වෙනස් කළ නොහැකි බවයි. ඩෙස්මන්ඩ් මොරිස්ගේ නිර්වාත් වාහන රැය කියන පොතේ කියන අත්තමට මේ හෝමෝ සේපියන්ගේ මේ වාහන රැයට ඒ තියෙන ජාන වලින් පැවතෙන ඒ ගති ලක්ෂණ බොහොම අමාරුවෙන් නවත්තගෙන හිටියට ඒ ගති ලක්ෂණ මතු උඩ යනවා පාත යනවා. නමුත් මේ හෝමෝ සේපියන් සත්වයා හැමදාම අර පැතුම් කර්නර් කිව්වා වගේ, රවි කුමුදේශ් මහත්තයා කිව්වා වගේ අන්සතු දේවල් ගන්නට ෘෂිකත්වයක් හිත යට හැම මොහොතෙම තියෙන මානවයෙක්, ඒක අමාරුවෙන් නවත්තගෙන ඉන්න මානවයෙක්. ඒ හින්දා තමයි මම අනිත් දේශපාලන නායකයෝ වගේ දූෂණය සදාහතරම නැති කරනවා කියන කතාව කවදාවත් මම කියන්නේ නැත්තේ. ඒක තරම් අමූලික බොරුවක් මේ ලෝකේ නැති හින්දා. දූෂණය කවදාවත් නැත්තරම නැති කරන්න බෑ ලෝකේ කොහෙවත්. අපි මේ නෙමේ, අපි බොහෝ රට. මම මේ එතනදී ජපානිතරක් සඳහන් කරන්න කැමති. ජපානේ නම් හොරකමක් අහුනොත්, බොරුවක් කිව්වොත් වගේ දේවල් වලට හරාකිරි කරගන්න ක්‍රමයක් තියෙනවා. ඔවුන්ට ආත්මගරුත්වයේ ඊට වඩා වටිනවා. වාහන සහ කුඩයිල්ල ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකංශ බව හිටපු ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එල්ල කළ චෝදනා කිහිපයකට පිළිතුරු ලබා දෙමින් සාගල රත්නායක මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.
රනිල් වික්‍රමසිංහ මහත්මයා අවසානයේ හිටපු ජනාධිපතිතුමා එතුමා රට බාරගත්තේ අමාරු වෙලාවක රටේ කලහකාරී තත්ත්වයක් තිබ්බ වෙලාවක එතුමාගේ නිවස පවා ගිනි තිබ්බ ඒ සියල්ල අවසානයේ දැන් එතුමා මේ අනතුරෙන් ඉවත් වෙනකොට එතුමාගේ ආරක්ෂාව බාර වෙන්නේ ඒ ආරක්ෂක අංශවලට පොලිසියට මේක MSD එක හරහා එන ආරක්ෂාවක් ඒ නිලධාරියෙක් තමයි මේ ඉල්ලීම් කළා තියෙන්නේ මම ඒ ඉල්ලීම් දැක්කේ නෑ ඒ ඉල්ලීම් වල ඒ නිලධාරින්ට රාජකාරී කරන්න අවශ්‍ය උපකරණ ටික ඉල්ලුවා කියලා මාව දැනුවා ඒකයි ඒ ලිපිය සඳහන් වෙලා රනිල් ජනාධිපතිතුමා කිසිවක් ඉල්ලලා නැහැ එතුමාගේ ආරක්ෂක අංශින් ඔවුන්ගේ වගකීම ඔවුන් ඉල්ලලා තියනවා යම් උපකරණ ප්‍රමාණයක් ආදී වශයෙන් ඒ ඒ ඉල්ලීම් කළා තියෙන්නේ එතුමාගේ ආරක්ෂක අංශ බාර නිලධාරීතුමා අපි මං දන්න තරමට බොහෝ වාහන බාර දීලා තිනවා තව වාහන ඊයේ මාධ්‍ය ආයතනිකින් මගෙන් අහුව වාහන 11ක් තියෙනවද කියලා. මෙහෙම ලිපියක් ආවද කියලා ඒව නැවතිලා කාර්යාලයෙන් විමසුවා මෙහෙම ලිපියක් නම් ඇවිල්ලා තිබෙන්නේ නැහැ. නමුත් වාහන 11ක් නම් සංචිතය නැහැ. පිටගා වාහන කීපයක් තියෙනවා. එයින් සමහරක් කාර්යාලයේව සමහරක් පොලිසියේව ආරක්ෂක නිලධාරීන්ට සපයපු ඒවා. මේ මාස දෙක ඇතුළතදී ඒ පිළිබඳවත් යම් කිසි තක්සේරුවක් කළා විශේෂයෙන් මේ මැතිවරණ සමය අවසන්දී තක්සේරුවක් කළා. ඒක අවශ්‍ය නැතිව බාර දෙන්නත් ඒ වගේම ජනාධිපතිතුමාගේ කමිටුවක් තියෙනවා ඒ කමිටුවෙන් පස්සේ දෙන තීන්දුව අනුව කටයුතු කරන්නත් අපිට පුළුවන් ජනාධිපතිවරණේ ආදායම් වේදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන් තිදෙනා සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දෙන බව මැතිවරණ කොමිසම පවසනවා इनपसु इस संबंध नीति में क्रियामार्ग पोलिसिय गणुति बवद मेतिवर्ण कमिसमे सभापति आर एम एल रत्नायक महता संधान कला जनाधिपति वर्ण अपेक्षक मेतिवर्ण प्रचार आदायम सह वेदम वार्ता भारतीम संधा मेतिवर्ण कमिसम लबादी तिबू काले पसुगे दहतुन वनदाई नव संपण जनाधिपति वर्ण तिरपत् अपेक्षक तिस्ट दिन अपेक्षक तिस्पस् दिनकू अदाल वार्ता लबादी तिबू अतर जनसित पेरमुनि नायक पूज्य भत्तर मुल्ले सीलरत्न हिमी स्वाधीन अपेक्षक सरत् कीर्तिरत्न सह दिमल पोदु अपेक्षक अरे පසුගිය දිනවල ඇදහැලුණු වර්ෂාවත් සමග ගම් වතුර ඇති වූ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එළවෙන 24 25 සහ 26 යන දිනයන්හිදී විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා මෙයනුව ගම් වතුරෙන් වැඩි අවදානමකට ලක් වූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 22 කේන්ද්‍ර කර ගනිමින් මෙම ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 41212 දෙනෙකු වාර්තා වී තිබෙනවා उत्तर गासा तीर टेलो प्रहारे गासा तीरे उत्तर प्रदेश बेट लाहिया नगर टेलो इश्राल प्रहारे मियगे पिरीसतरट कांता वन्हा कुडा दरुअंदुला बवाय हमा सौख्य अमात्याशे निवेदने कराने प्रहारे तवाद विशाल पिरीसा तुआल बैति बवद सदहान इमेन्म कडावटन गुडनेगिल सुनबुन वलट अटून पिरीसोया मेहिम क्रियात्मक बव सहन कांडायम निवेदने करणवा प्रहार निलवियते जनाकिरण प्रदेश बवाय वार्ता वाणे उत्तर प्रदेश पीहिटाति रोहला किलक करगानिमींद इश्राल ये दिने दि प्रहार इलकला සංචාරක බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක් දින තරගාවලියේ පළමු තරගයේ මේවන විට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා තරගයේ කාසිය වාසිය දිනෝ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා මේ අතර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි නවසීලන්තයේ සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම තරගය දුබායිදී අද රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. අද පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයේදී පිටියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික විනිසුරුවරියක් වන නිමාලි පෙරේරාට හිමිව තිබෙනවා. යනුව ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් තරගයකදී පිටියේ විනිසුරුවරියක ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික විනිසුරුවරිය බවට ඇය පත්වනු ඇතේ.
උතුරු පළාතේ විටින් විට වැසියු ගිගුරුම් සහිත වැසි ඇතිවී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසනවා. අද පෙරවරු 7ට නිකුත් කරන ලදෙම නිවේදනයේ ඉදිරිපැය 24 දක්වා වළංගු වන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින දීවර සහ නාවික යාත්‍රා සඳහා මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් හෙට දිනේදී වර්ධනය වීම හැකියාවක් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුවිම පද්ධතිය වයඹදිශාවට ගමන් කරමින් ඔක්තෝබර් 23 වන දිනවන විට පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං පැයට කිලෝමීටර් 70-80ක් සමගින් තද වැසි පැවති හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා. ඒත් සමගින් V News අවසන්. ඔබට සුබ රාත්‍රියක්. V News.